මංගල්‍ය ජාතික උත්සවයක් බවට පත් කෙරේ. රිය අනතුරු වලින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට. ඉදිරි දින කිහිපෙදී වැස්සත් සුලගත් වැඩි වේ. තවත් ආදර්ශ ගම්මාන 5000ක් ඉදිකිරීමට රජයෙන් සැලසුම්. බහමාස් රාජ්‍යයට තවත් සුලි කුණාටුවක්. දේශීය ප්‍රවෘත්ති ऐतिहासिक सबरगमुव महासमन देवालये असल पेरहर बंगल्य जातिक उत्सवयक बवट जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमा विसिन प्रकाशयट पत् करनु लबुवा एम देवालय परिसरय वेत ईए पेमिनि अवस्थावेदी ऐतिहासिक सबरगमुव महासमन देवालये असल पेरहर मंगल्ये अवसन रंदोली महा पेरहर सबरगमुवे अनन्यताव प्रदर्शनय करमिन अभिमानवत् अयुरेन पवत्तुना එම පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර ඉන් පසුව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඓතිහාසික සබරගම මහසමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය ජාතික උත්සවයක් බවට පත් කරමින් ඊට අදාළ ප්‍රකාශය ඉදිරිපත් කළා. අද ඔබ අප සියලු දෙනාම එක් වී ඉතාමත් උතුම් පුණ්‍ය කටයුත්තක් කරන්නේ රටේ සියලු ජනතාවට රටට श्री समन देवीदुंगे पिहिट आशीर्वादय अपिशम विटम बलापुरुत्वेन त्रस्तवादे दुर्वीम अटे साम्य अतिकिरीम अटुकोटु पिरिलास्यनु सर्वीम मुलुवाह जनतावे नीरोगिमत्वीम आर्थिक समृद्धि अतिवीम सदा बुद्ध धम्म संघ त्रिविध रत्ने आशीर्वादयात् अपि बलापुरुत्वेन तमाय अपि मे पिंकम कटयितु सिद्ध करन्ने රත්නපුර සමරගම මහසමන් දේවාලයේ 794 වෙනි මහා පෙරහැර මංගල්‍යයේ අවසාන පෙරහැර පවත්වන අද දින බුද්ධ වර්ෂ 2562ක් වූ රාජ්‍ය වර්ෂ 2019 සැප්තැම්බර් 13 වන සිකුරාදා දින මෙම පූජනීය පෙරහැරේ ආගමික ආධ්‍යාත්මික සංස්කෘතික ऐतिहासिक समाज मानव विद्यात्मक आगय श्रीलांकिक जातियट वडा श्रेष्ठ आकारेन तिलिन करनुवास मेम ऐतिहासिक सबरगम महासमन देवाल पेरहर मंगल्य मिम्मतुवट जातिक उत्सवयाक बवट पत्करन बव श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराजे सायवेनी जनाधिपति वन मम विशेन गौरव बहुमाने नितुव प्रकाश कर सिटीम සබරගමු උරුමයන්ට හිමිකම් කියන සමන් දේවාලයේ ඇසළ පෙරහැර චිරාගත සම්ප්‍රදායනුකූල සිරිත්තිරිත් සහ දැකුම් කළු සංස්කෘතික අංගයන්ගෙන් හෙබි උණු ලක්මනවා. සුමන සමන් දෙවියන් මුල් කරගෙන පැවැත්වෙන මෙම ඇසළ පෙරහැර කලක් පුරා ගොඩනැගුණු සම්ප්‍රදායන් රසකින් සමන්විතයි. එම සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ජාතික උළෙලක් ලෙස මේ පෙරහැර මංගල්‍ය සාර්ථක කර ගැනීමට ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ජාතික උත්සවයක් බවට පත් කිරීමට පියවර ගත්තා. එම අවස්ථාව සනිටුහන් කරමින් සබරගමුව මහසමන් දේවාලයේ බස් නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා ජනාධිපතිතුමා වෙත සීවරණ තිලනයක්ද ප්‍රදානය කළා. සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාද මෙදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත තිලනයක් පිළිගැන්වුවා. සබරගමු මහසමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා. සමන් දෙවි පුදවරුණ 2019 යන තේමාව යටතේ මෙවර පෙරහැර මංගල්‍ය සංවිධාන කර තිබුණා. පසුගිය 31 වනදා සිට 3 වනදා දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කළා. වීදි පෙරහැර පසුගිය 8 වනදා තෙක් වීදි සංචාරය කෙරුණා. ඇසළ පෙරහැර මංගල්‍ය රන්දෝලි පෙරහැර 9 වනදා ආරම්භ වූ අතර අවසන් රන්දෝලි පෙරහැරයි ඊයේ පැවැත්ුණේ. අද උදෑසන දිය කැපීමේ උත්සවයෙන් පසුව සබරගමු පෙරහැර මංගල්‍ය අවසන් කෙරුණා. රත්නපුර මල්වල රත්මල් ඇල්ලේදී දිය කැපීමේ උත්සවය පැවැත්ුණා. ඒ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් මෙවර පෙරහැර මංගල්‍යයට බැතිබර මාධ්‍ය දායකත්වයේ ලබා දුන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි. දෙවයින ආශ්‍රිතව දැනට පවතින වැසිහා සුලං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කළ හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දෙවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය
ඉදිරි කීපෙදී තවදුරටත් පවතින ඇතයි බලාපොරොත්තු වෙනවා. අද දිනේදී බස්නාහිර සබරගමුව දකුණු සහ වයඹ පළාත්වලත් යාපනයේ දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසිගොඩ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. අනිකුත් පළාත්වල දවස් දෙකකින් පමණ පසුව වැසිගොඩ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් ප්‍රදවශාපතනයන්ද අද දිනේදී ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන මොහොදු ප්‍රදේශවල තැනින් තැන වැසිගොඩ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. හම්බන්තොට සිට පොතිල් දක්වාවන මොහොදු ප්‍රදේශයේ සහ උත්තරම සිට මන්නාර මහරහා කංකසන්තරයේ දක්වාවන මොහොදු ප්‍රදේශවල සුළඟේ වේගය පිටින් පිට 5 කිලෝමීටර 50 සිට 55 පමණ දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මොහොදු ප්‍රදේශ පිටින් පිට ගලු ස්වභාවයක් ගන්නවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මොහොදු ප්‍රදේශවල 5 කිලෝමීටර 70 සිට 80 දක්වා පමණ වන తాවකාලිකව තද සුළඟ ඇතිවිය හැකි අතර එවිට එම මොහොදු ප්‍රදේශ తాවකාලිකව ඉතා රළු විය හැකියි. තවත් ආදර්ශ ගම්මාන 5000ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා. එළබෙන ජනවාරි මාසයේදී එහි ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිත බවයි ජාතික දිවාස සංවර්ධන අධිකාරිය සභාපති සාගර බලන්සූරිය මහතා ප්‍රකාශ කළේ. ආදර්ශ ගම්මාන වැඩපිළිවෙලේ මූලික ඉලක්කය වුණේ මේ වසර අවසානයේදී නව ආදර්ශ ගම්මාන 2500ක් ඉදිකිරීමයි. එසේ වුවත් ගත මාස කිහිපයකට ප්‍රථම මෙම ඉලක්කය සම්පූර්ණ කිරීමට ජාතික නිවාස අධිකාරිය හැකියාව ලැබුණා. අද දිනේ විතර මෙම ගම්මාන අතුරින් නව ගම්මාන 282ක් ජනතාවගේ අයිතියට පත් කරනවා. අද දිනේදී පුත්තලම දිස්ත්‍රික්කයේ රන්මිණිපුර නව නිවාස ව්‍යාපෘතිය මෙම ආදර්ශ ගම්මාන වැඩපිළිවෙලේ 282 වන ආදර්ශ ගම්මාන විසින් නිවාසලාභී ජාතියට පත් කරනවා. එම නිවාස ව්‍යාපෘතිය නව නිවාස 41කින් සමන්විතයි. නිවාස ඉදිකිරීම प्रदेश जीवित දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව අන්දරවැව ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් එක්කයිකු ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. අලුත්වැඩියා කටයුතු සඳහා මාර්ගයේ කොටසක් වසා තිබූ කොන්ක්‍රීට් තට්ටුවක මෝටර රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. මෝටර රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ුනේ හුන්ගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදී පුද්ගලයෙක්. කෙසේ වෙතත් මාර්ගය පිළිසකර කිරීම කටයුතුවලදී රියදුරන් දැනුවත් කරන සංඥා හෝ බාධක හොඳින් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කඩවත කිරිමැටියාගාර මාර්ගයේ පල්ලියද සිට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් නිවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු ජීවිතක්ෂයට පත් වුණා. ඔහු වයස අවුරුදු 17ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. රාගම ශාන්ත මරියා වෛද්‍ය මධ්‍යස්ථානයේ අසලදී දෙලපේ දෙසට ධාවනය වූ මෝටර රථයක් පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙකු ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ුනේ මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයෙක්. එල්පීටී ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් 1200කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව එල්පීටී තේරීම් බහර නිලධාරී සෝමරත්න විධාන පතිරණ මහතා පවසනවා. එල්පීටී ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන මාස 11 වනදායි. තැපැල් ඡන්ද සලකුණු කිරීම මේ මාස 27 වෙනි දින සිදු කිරීමට තමයි සංවිධානය කරලා තියෙන්නේ. අනිකුත් සංවිධානය කටයුතු මේකට සියල්ල මාසාවන ඉඳාරින්පත් කිරීම අවශ්‍ය වාහන ගණනය කිරීම සහ ආරක්ෂක විද්‍යාන සියලුම ඒවා දැනට ක්‍රියාත්මකින් වෙනවා. මේ වෙනකොට කිසිදු ගැටලුකාරී තත්ත්වයක් හෝ ප්‍රචණ්ඩකයක් වාර්තා වෙලා නැහැ එල්පීටී බල ප්‍රදේශයේ. රණවිරුවන් දේශපාලන අතකොළුවක් බවට පත් නොවි සාකච්ඡා මාර්ගයෙන් විසඳුම ලබා ගත යුතු බව සමස්ත ලංකා දූපත් දූ සහ ආබාධිත රණවිරු එකමුතුවේ සභාපති දේශබන්දු අනුර වැලිගමගේ මහතා පවසනවා. ඊයේ පොදු දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්විමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. අතිගරු ජනාතුමා සහ මේ රජයේ විසින් රණවිරුවන්ට කිසිම සේවාවක් නොකළ විදිහේ ප්‍රවෘත්තියක් අපහට දැක ගන්නට ලැබුණා. කිසිම දේශපාලන පක්ෂයකට කිසිම දේශපාලන කණ්ඩායමකට අයත් නොවන නිර්පාක්ෂික
කණ්ඩායමක් වශයෙන් තමයි අපි රණවිරු ප්‍රජාව අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා රණවිරු ප්‍රජාවට ඔබ මේ රටට ආදරය කරන රට වෙනුවෙන් තම ජීවිත අතපය පූජා කරපු අය හැටියට කිසිම කෙනෙකුගේ අතකොලුවක් නොවි පවතින රජයක් සමග ඕනෑම නායකයෙක් සමග සාකච්ඡා කර අපේ විසඳුම් ලබා ගැනීමට උනන්දු වෙන ලෙස රණවිරුවන්ට ඉතාම මේ අවස්ථාවේ පණිවිඩයක් දෙන්න කැමැති යම් යම් දේශපාලන පක්ෂ වලට අතකොලුවක් වෙන්නට එපා. ඔවුන් අපි පාවිච්චි කරන්නේ ඔවුන්ගේ ජයග්‍රහණය වෙනකම් පමණයි. පාරට බැහැලා ඉන්න සහ දැනට උද්ඝෝෂණය කරන රණවිරු ප්‍රජාව ඉතාම ගෞරවයෙන් ඉල්ලා තිනවා. ඔබ ඔබගේ අතපය දන් නිතාමත් අභීතව මේ රට වෙනුවෙන් ඔය තියෙන ක්‍රියාදාමයේ ඉවත් වෙලා සාකච්ඡා මේසෙර පැමිණලා මේ දේ ලබා ගන්න. පිළිම් කිහිපයක් ඉදිරිපත් කරලා ඒවට සාධනීය විසඳුම් ලැබුණා. මෙතෙක් කාලයක් අපිට නොලැබිච්ච දේවල් අපි හදිසියේ මරුණොත් අපිට පඩිය නැතු දුක් වින්දා ඒක හදලා දුන්නා. එතකොට අපේ ක්‍රියාන්විත නොවන ක්‍රියාන්විත ප්‍රදේශවල නොවනත් හේතු මත මිය ගියාට වැටුම් නැතු හිටියා. නමුත් ඒක හදලා දුන්නා. අපේ රණවිරුවන් කොටසට විශ්වාසම වැටුව නැතුව හිටියා. ඒක හදලා දුන්නා. මේ කරේ ඉතිගරු ජනතුමාගේ නායකත්වයෙන් මේ වර්තමාන රජය ශ්‍රී ලාංකිකයන් සතු මිත්‍රශීලී සුහදත්වයේ අගය කරන බව ශ්‍රී ලංකාවේ හිටපු කටාර තානාපති ආචාර්ය රෂීඩ් ෂාෆියා අල්මාරි මහතා ප්‍රකාශ කර සිටියා. අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ආචාර්ය රෂීඩ් ෂාෆියා අල්මාරි මහතා වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ කටාර තානාපතිවරයා වශයෙන් කටයුතු කරමින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සවිමත් කිරීමට විශාල මෙහෙවරක් ඉටු කළා. එසේම දිවයිනේ ආර්ථික සමාජීය අධ්‍යාපනික ආගමික මෙන්ම දේශපාලන යන ක්ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් කටාර් රාජ්‍ය සහයෝගය ලබා දීමට තානාපතිවරයා දක්වූ සහය අතිමහත්. ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර වසර ගණනාවක් පැවති රාජතාන්ත්‍රික සම්බන්ධතා එලෙසින්ම පවත්වා ගනිමින් දෙරට අතර මිත්‍ර සම්බන්ධතා වඩා තහවුරු කිරීම වෙනුවෙන් තමාට ලබා දුන් සහය පිළිබඳව ආචාර්ය රෂිඩ් සාෆියා අල්මාරි මහතා මෙහිදී ස්තුතිය පළ කර සිටියා. නව තානාපතිවරයාටද ඒ ආකාරයෙන්ම සහයෝගය ලබා දීමට කටයුතු කරන ලෙසයි ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේ. විදුලි බල ක්ෂේත්‍රයේ වෙනුවෙන් සහාය ලබා දෙමින් දෙරට අතර සම්බන්ධතා තහවුරු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තානාපතිවරයාට සිකෘතඥතාව අමාත්‍යවරයා මෙහිදී පළ කර සිටියා. ආචාර්ය රෂිඩ් සාෆියා අල්මාරි මහතාගේ ඉවත්වයමෙන් හිස්වන තානාපති ධුරයට පත්වන නව තානාපතිවරයාටද පෙර පරිදිම තම සහයෝගය දක්වන බවයි අමාත්‍ය රවි කරුණානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේ. බිනර පොහොය දිනයේදී මත්පැන් අලෙවි කළ හෝටලයක් වැටලීමට නවගමුව පොලිසිය කටයුතු කළා. ඒ කඩුවෙල කොතලාවල පට්ටිවත්ත ප්‍රදේශයේදී මෙදිසකකරුවෙකු අත්අඩංගුවට ගෙනුණා. රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් මත්පැන් තොගයක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහිදී කටයුතු කළා. ලැබුණු තොරතුරක් මත නවගමුව පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළා. මෙම අවන්හල සතු මත්පැන් බලපත්‍රයද කල් ඉක්ුත් වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ITN මනුෂ්‍යත්වයේ ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ඇස් කණ්ණාඩි දහසක් පිරිනැමීමේ වැඩසටහන කහවත්ත පුරාණ විහාරස්ථානයේදී අද පැවැත්වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ 41 සම්වත්සරයට සමගාමීව සන්දික නයනකර ප්‍රවීණ රංගන ශිල්පියෙක් අත්වල බැඳගෙන කහවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ සිදු කරන ඇස් කණ්ණාඩි බෙදා දීමේ මහා සත්කාරයේ සමගාමීවයි මනුෂ්‍යත්වයේ ක්‍රියාන්විතය පිළිබඳවයි අපි මේ මත කරමින් සිටින්නේ. මේ මොහොත වෙනකොට අති විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. පෝලිම් ගහලා ඉන්න ආකාරය තමයි අපට දැකගන්න ලැබෙන්නේ. ඇස් කණ්ණාඩි ලක්ෂයක් ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. කහවත්ත ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ සංස්කෘතික බල මණ්ඩලය උත්සවයේ සංවිධානය කළා. ඔස්ට්‍රේලියාවේ සිටින දානපතින්ගේ සහය ඇතිව සන්නාම තානාපති චන්දික නානකර මහතාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. මහා සංගරත්නයේද ITN ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පාලිත මහිරත්න ප්‍රවර්ධන කළමනාකරු සමන්ත රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. විදේශ රටක පළමුවරට සංවිධානය කරන අංගම්පොර සටන් කලා දැක්මක් යුරෝපය කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල පැවැත්වෙනවා. ඒ හෙට දිනේදී පැවැත්වෙන්නේ ඉතාලියේ මිලානෝ නගරයේදී. අපි සූදානම් වුණා ටිකක් වෙනස් වැඩක් කරන්න. ඒ තමයි එලිමහනක අංගම්පොර වැඩසටහනයි යාගමඩුවයි කියන මේ දෙකම එකසු කරලා පැය දෙකක දෙකමාරක වගේ ඊටම අලංකාර සම්දර්ශනයක් එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් අංගම්මඩුවයි යාගමඩුවයි එකතු කරපු අපුරු මඩුවක් එලිමහනේ කරන්නට අපි සූදානම් වෙනවා. මිලාන් නගරයේ තමයි පැවැත්වෙන්නේ. ඊට අමතරව මේ සම්දර්ශන මාලාව 11 වෙනි දිනලා පැවැත්ුණා. 11 නෙදර්ලන්තයේ වගේම 12 බෙල්ජියමේ 13 ප්‍රංශයේ 14 වෙරෝනා නගරයේ ඒ වගේම 15 වෙනිදා සවස
හතට මිලානෝ නගරයේ පැවැත්වෙන වගේ 21 වෙනිදා ෆිරෙන්සි නගරයේ පැවැත්වෙනවා. ඉතින් අපි පළමු වතාවට තමයි අංගම්පොර කණ්ඩායමක් එලිමහන වැඩසටහනක් සඳහා විදේශ ගත වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක ඓතිහාසික අවස්ථාවක් සහ මේ වැඩේට කරවුරු දුන්න සියලු දෙනාටම ඒ ඓතිහාසික ගෞරවය මම මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. श्री लंका निदहस पक्ष सह पुदुजन पेरबुन किसी दिनेक एक नोवन बव अमात्य पी हैरिसन महता पवसनवा नोच्चियागम प्रदेशे पैवति उत्सवे के ननतुरुव माध्य पेता दहस दाक्वमी ने महता में बव प्रकाश्व कला එක්සත් ජාතික පක්ෂයට සම්දානගත වෙන්න තියෙන සුළු පක්ෂ ජනාධිපති අපේක්ෂකව නියම කරනකන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් එයාලගේ තත්ත්වය මොකක්ද? ඒගොල්ලෝ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ පක්ෂේ තීන්දුව දුන්නු ගමන් ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මේ සම්දානේ පිටවන්න ලෑස්ති. පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ එක තියෙන පෙරමුණට ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය තියෙනවා. බොහෝත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. ලාංඡනය සම්බන්ධව පොහොට්ටුවේ කට්ටිය ලාංඡනය වෙනස් කරන්න කවදාකවත් කැමති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒක නැත්තම් එකතු වෙන්න කැමතිද? මේක නිකන් හරියට අර නොකරන වෙදකමට කෝඳුරු තෙල් හත්පත්තුකුයි තව චුට්ටකුයි ඕන වගේ. ඒ චුට්ට තමයි ඔය තියෙන්නේ. ඒකෙන්ද මේගොල්ලෝ දෙගොල්ලෝ එකතු වෙන්නේ නැහැ බය වෙන්නේ. මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් වයිම පළාත් ආණ්ඩුකාර පේශල ජයරත්න මහතා ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණ වෙනුවෙන් කෑගසන කිසිදු පුද්ගලයෙකුට ඡන්ද පදනමක් නොමැති බවයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම ඡන්ද ඉල්ලුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන ඡන්ද ප්‍රමාණය කොච්චරද කියලා අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. පොදුජන පෙරමුණේ කෑ ගහන සමහර නායකයෝ ඉන්නවා ඡන්ද නැහැ සමහර අය. ඒකනේ මේ පුජ්‍යලෝ පුම්බන්න හදන්නේ. Tamanට ප්‍රතිරූපයක් නැති වෙනකොට අර මැක්කගේ කතාව වගේ තමයි. මැක්කට ගමනක් යන්න බැරි වුණාට හරකගේ යගෙනගලා මැක්ක ගමන යනවා වගේ Tamanට Taman ජනපද නමක් නැති අයව වෙනත් අයගේ ප්‍රතිරූප හදාගෙන ඉවරලා ඒව ගැනම කිය කිය ඡන්දේ ගන්න සහ Tamanගේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්න හදනවා. නමුත් අපි ඒව පිළිගන්න අභිමානයක් තියෙන ආත්ම විශ්වාසයක් තියෙන වැඩපිළිවෙලක් තියෙන අනන්‍යතාවයක් තියෙන පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ නිසා අපි කවුරුත් කියනවා පිළිගන්න ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි යාලට ඔය දේවල් කියන්න ආද නිදහස් හම්බෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයේ රටේ ජනාධිපති වෙච්ච ඉඳන් කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕන. දැන් අවධානය ක්‍රියට පුවතක් වෙත. ශ්‍රී ලංකාව සමග මෙම මාස අගදී පාකිස්තානයේදී ආරම්භ වීමට නියමිත එක් දින සහ 2020 ක්‍රිකට් තරගාවලි වෙනත් රටක නොපැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. වෙනත් රටක පැවැත්වීමට කටයුතු කළහොත් එය ජාත්‍යන්තර තරග පාකිස්තානයට රැගෙනීමේ උත්සාහයටද බලපෑමක් එල්ලවන බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. එය පාකිස්තාන සුපර් ලීග් 2020 තරගාවලියට පවා බලපෑමක් එල්ල කරනු ඇති බව එරට ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා. පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට සූදානම්ින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තමන් වෙත තොරතුරක් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පසුකීදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ තමන්ට ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි. මෙම තරග සංචාරය සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස සර්ෆරාස් අහමඩ් කටයුතු කරන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා. උපනායකයා ලෙස පත් කර ඇත්තේ බාබර් අසම්. ශ්‍රී ලංකා පාකිස්තාන එක් දින තරගාවලිය ලබන 27 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. එසමගින් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. පසුරු 1:55 සිට අපගේ පැයින් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk